අපි පත්තරයක් දිග ඇරලා බලනකොට එහෙම නැත්නම් රූපවාහිනී මාධ්‍ය මොනවා හරි නරඹනකොට ප්‍රවෘත්ති නරඹනකොට අපිට හැමදාම වගේ අහන්න වෙන්නේ කේද කේද ළමයින් මුණ පාන කේද වාචක ළමා දූෂණ වේවා එහෙම නැත්නම් සෞඛ්‍ය ප්‍රශ්න වේවා එහෙම නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ වේවා හැම අතින්ම අපිට අහන්න ලැබෙන්නේ අසුබ ප්‍රවෘත්ති ඒ ප්‍රවෘත්ති දකින්නකොට අපිට හිතන්න වෙනවා ඇත්තටම මේ ලංකාවේ ඉන්න දරුවන් ඉන්නේ මොන වගේ තත්වයකද කියන එක මම හිතන්නේ අපිට ප්‍රශ්න කරන්න වෙනවා මේ සියලුම ප්‍රවෘත්ති වලින් අපිට පෙන්වන්නේ මේ වෙනකොට ළමා ආරක්ෂණ පද්ධතියක් කියන එකක් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙන තත්වයක තමයි අපි මේ ප්‍රවෘත්ති අපිට මේ නිර්මාණය වෙන්නේ ළමා ආරක්ෂණ පද්ධතියක් කියන එකේ මොකද්ද අපි අදහස් කරන්නේ ළමේක්ට හොඳින් ජීවත් වෙන්න නම් ළමේක්ට සතුටින් ජීවත් වෙන්න නම් ආරක්ෂිතව ජීවත් වෙන්න නම් ඒ අවශ්‍ය පරිසරය සහ පසු අවශ්‍ය පරිසරය සහ ඒ ව්‍යුහය අවශ්‍යයි ඒ කියන්නේ පවුලද පාසලද ප්‍රජාවද සෞඛ්‍ය සේවාවද ඒ හැම අතින්ම ගත්තම ඒ සියලු දේ හොඳින් පවතිනකොට තමයි ළමයෙක්ගේ ජීවිතය ආරක්ෂිත වෙන්නේ. ඒ කියන්නේ ළමයින්ගේ ජීවිතවලට මැදිහත් වෙන වැඩිහිටියන්ගේ ජීවිත ආරක්ෂිත වෙන තරමට සහ ඒගොල්ලන්ට තමන්ගේ වගකීම් ඉටු කරගන්න පුළුවන් වෙන තරමට තමයි ළමයින්ගේ ජීවිතත් ආරක්ෂිත වෙන්නේ. මේ පද්ධතියෙන් කඩා වැටෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ළමයින්ගේ ජීවිත අනාරක්ෂිත වෙනවා. කොට අපිට ඒකට එක හේතුවක් නෙවෙයි මෙතන අපිට මේ පේන්නේ මේ ව්‍යුහයම කඩා වැටීම නිසා ළමයින්ගේ ජීවිත එන්න එන්න අනාරක්ෂිත වෙනවා එතකොට පවුල තුලද පාසල තුලද ප්‍රජාව තුලද පන්සල පල්ලිය කෝවිල තුලද පොදු ප්‍රවාහන ශාස්ත්‍රයේද ඒ හැම තැනම අපි ගත්තම ළමයින්ට මූණ පාන්න සිද්ධ වෙලා තියෙන යම් කිසි විදියක ප්‍රශ්නයකට ප්‍රශ්නවලට නැත්නම් ගැටලුවලට. ඉතින් අපි මේ අද අපි අපිට අහන්න තියෙන ප්‍රවෘත්ති මේ අද වෙනකොට මේ ළමයින් මූණ දෙන ගැටලු සියල්ලම එක අතකින් අපිට පෙන්වන්නේ අපේ මුළු පද්ධතියම කඩා වැටිලා තියෙන විදිය අපේ පද්ධතීන් කොච්චරක් දුරට අනාරක්ෂිත වෙලාද කියන එක තමයි අපිට මේ පැහැදිලි වෙන්නේ. ඒකට නිශ්චිත උදාහරණ ගත්තත් අපිට හිතන්න වෙන්නේ කොච්චරක් දුරට මේ රටේ වග කියන අය ළමයින් ගැන මොනව කතා කරත් අපි ළමයින් ගැන කතා කරනකොට අපි කියනවා අහිංසක මල් කැකුළු ලස්සන මෙහෙම ජීවත් වෙන්න ඕනේ අපි ආරක්ෂා කරන්න ඕනේ අපේ අනාගතය ගගා මොනව කිව්වත් ප්‍රතිපත්ති ගත්තම මේ ළමයින්ගේ ජීවිතවලට දෙන ප්‍රමුඛතාවය මොකක්ද කියන එක අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. එක මේ ළඟදිම වෙච්ච උදාහරණයක්. දැන් ඔබ දන්නවා මේ වෙනකොට අපේ උපාධිධාරීන් සංඛ්‍යාවකට රැකියා ලබා දෙන්න රජය තීරණය කළා තියෙනවා. නමුත් ඒ එක්කම ඒ උපාධිධාරීන්ගේ ප්‍රසූති නිවාඩුත් කපලා භාගයකින් කපලා දින 84ක් තියෙන එක 42 කළා. කිරිපෑය කියන එකත් භාගයක් කපලා. දැන් මේක කොහොමද අපි තේරුම් ගන්නේ? අපි ළමයින් ගැන යම් කිසි විදියකට අවධානයක් දෙනවනම් ළමයින්ට අපි ප්‍රමුඛතාවයක් දෙනවනම් එහෙනම් ඒ ළමයින්වට පරම වගකීමක් තියෙන දෙමව්පියන්ට ඒ ළමයින්ව බලා ගන්න පුළුවන් වාතාවරණයක් හදන්න ඕනේ. දැන් එක අතකින් අපි කියනවා කාන්තාවන්ට ස්ත්‍රීන්ට එන්න අපිත් එක්ක වැඩ කරන්න. අපිට එක පැත්තකින් අපි දන්නවා අපේ රැකියා දත්ත ගත්තම දැනටත් අපේ රැකියා ශාස්ත්‍රයේ අඩුවෙන් ස්ත්‍රීන් වැඩ කරන්නේ කියලා. අපේ ලේබර් ෆෝස් පාටිසිපේෂන් රේට්ස් ගත්තම කාන්තාවන්ගේ සහභාගිත්වය අඩුයි. ලෝකේ සාපේක්ෂව අඩුයි. එතකොට අපිට ඒක වැඩි කරන්න ඕන නම් එහෙනම් අපි ඉස්සෙල්ලම හඳුනාගෙන ඉන්න ඕනේ ස්ත්‍රියකට තියෙන වගකීම් මොනවද සහ ඒ වගකීම් වලට කොහොමද අපි මේ ආර්ථික ශාස්ත්‍රයත් සම්බන්ධ වෙනවා නම් කොහොමද අපි ඒකට අවශ්‍ය ප්‍රතිපාදන අපි කොහොමද ඒකට අවශ්‍ය සහන සේවාව සපයන්නේ කියන එක. දැන් මේ විදියට ප්‍රසූති නිවාඩු කැපුවම කොහොමද එකක් කොහොමද ස්ත්‍රියක් රැකියාවක් කරන්න පෙළඹෙන්නේ තියෙන පෙළඹීමක් නැති වෙනවා. අනිත් අතට අපි දරුවන් ගැන දෙන ප්‍රමුඛතාවය දරුවන්ගේ ආරක්ෂාව ගැන මොකද්ද අපි දරන මතය කියන එකත් මෙතනින් ඔප්පු වෙනවා. දරුවාගේ අයිතිය අම්මා කෙනෙක් එක විශේෂයෙන්ම මුල් කාලේ දරුවට තියෙන ඒ ආරක්ෂාව දෙන්න තියෙන විශාල වගකීමක් මවකට තියෙනවා. ඒක අහිමි කරන එකක් මේ කරන්නේ. ඉතින් එතකොට අපි
ඉපදිච්ච දරුවාවමත් අනාරක්ෂිත තත්ත්වයකට තල්ලු කරන ප්‍රතිපත්ති තමයි මේ වෙලාවේ ගන්න. දැන් මේක ඇත්තටම බලනකොට අපි මේ වෙලාවේ කතා කරන්නේ දියුණු සමාජ එහෙම නැත්නම් ශිෂ්ටාත්වය කරා යන සමාජ කතා කරන්නේ දරුවෙක්ගේ වගකීම මවකට විතරක් නෙවෙයි පියාටත් කොහොමද බෙදා ගන්න කියන එකත් එක්ක අපි මේ දරුවා බලා ගැනීමේ වගකීම ඒ නිවාඩු පියාගේ තයිතියක් කියන තැනට අපි බොහෝ සමාජවල කතා කරන්නේ බොහෝ සමාජවල දැන් අනිවාර්ය කරලා තියෙනවා ළමයෙක් ඉපදුනාම දරුවෙක් ඉපදුනාම පියාටත් නිවාඩු ගන්න එක මොකෝ මෙතන දෙන්නෙක්ගේම වගකීම තියෙනවා කියන එක දැන් සමාජය පිළි අරගෙන තියෙන්නේ අපි මොකද්ද කරන්නේ අඩුම තරමේ මවට තිබ්බ අයිතිවාසිකමක් තමගේ දරුවාගේ රැකවරණය සඳහා තියෙන අයිතිවාසිකම ඒක අරගල හරහා ස්ත්‍රීන් දිනාගත් අයිතිවාසිකම දශක ගණනාවක් අරගල කළ දිනාගත් අයිතිවාසිකමක් කපලා තියෙනවා ඉතින් මෙතන මේ ස්ත්‍රීන්ට විතරක් නෙවෙයි මෙතන අයිතිවාසිකම් උදුරාගෙන තියෙන ළමයාගේ අයිතිවාසිකමත් උදුරාගෙන තියෙන ඉතින් මෙවැනි ප්‍රතිපත්තිමය තීරණ ගන්න පරිසරයක් තුර මොන ළමා ආරක්ෂණයක් ගැනද අපි මේ කතා කරන්නේ ඉතින් ඒ නිසා අපිට මේ වෙලාවේ අවශ්‍ය නැහැ නිකං අර මොකද්ද පේන්න උත්සව කළා ළමයින්ට ආදරය කියන එක උස්සලා පෙන්නලා ඉඹලා ඒව නෙවෙයි අපිට කරන්න තියෙන්නේ මම හිතන්නේ අපිට තියෙන වගකීම මේ වෙලාවේ මේ පද්ධතිය තුලින් මේ ප්‍රතිපත්ති තුලින් ළමයින්ගේ ආරක්ෂණය එන්න එන්න දුර්වල කරන ප්‍රතිපත්ති ගන්න නායකයන් ඉන්න තැනක අනිත් පැත්තට ගිහිල්ලා ළමා දිනේට බොරුවට උත්සව පවත්වලා ළමයින්ව ඉඹලා ළමයින් අපේ අනාගතය කියන මේ පුහු දේවල් අපිට කරන්න කිසිම වමනාවක් නැහැ අපිට තියෙනවා මෙතන විශාල අරගලයක් මොකෝ ඒ පැත්තේ ඒ බොරු එක කරන ගමන් අත්‍යවශ්‍ය ප්‍රතිපාදන කපනවා අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරනවා ළමයින්ගේ අයිතිවාසිකම් ඉවත් කරමින් දුර්වල කරමින් ළමයින්ගේ ආරක්ෂණ පද්ධති දුර්වල කරන ප්‍රතිපත්ති ගන්න මොහොතක තමයි අපි මේ ඉන්නේ අපි ඉල්ලා සිටිනවා මේවා ගැන හරි අවබෝධයෙන් අපි සිටිය යුතුයි දරුවන් ගැන අපිට යම්කිසි තියෙනවා නම් හැඟීමක් අපිට මේක පුළුල් විදියට බලන්න වෙනවා පුළුල් විදියට දැකලා කොහොමද අපි ළමයින්ගේ ජීවිත වැඩිහිටියන්ගේ ජීවිත ළමයින්ගේ පරම වර්ගකීමක් දරන වැඩිහිටියන්ගේ ජීවිත කොහොමද මීට වඩා ආරක්ෂිත තැනකට ගේන්නේ කියන එක ගැන අපිට මීට වඩා අවබෝධයෙන් සහ විචාරශීලීව හිතලා මැදිහත් වීම අවශ්‍යයි